LC රන්සවිරන්නයි සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මහ බැංකුවේ වැටුප් සංශෝධනය පිළිබඳ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ අනාගත කටයුතු සම්බන්ධව වැරදි තීරණයක් ක්‍රියාත්මක වෙයි කියන මතය නිසා මේක රෙකෝඩ් පර්පස් මම මේ පොයින්ට් අප් ඕඩර් එක මතු කරන්නේ ගරු හර්ෂද සිල්වා මැතිතුමා ඉදිරිපත් කරපු මේ වාර්තාවේ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ ස්වාධීනත්වයේ පිළිබඳ ප්‍රශ්නය ඉතාම වැරදි තැනක ස්ථාපිත කරලා තියෙන මේ රිපෝට් එකේ මේක සම්බන්ධව පාර්ලිමේන්තුව ලෙස අපි යම් කිසි නීතිපතිවරයාගෙන් එකඟතාවක් ලබා ගත යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම රාජ්‍ය මුදල් පබ්ලික් ෆයිනෑන්ස් කියන එක සම්බන්ධව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ පබ්ලික් ෆයිනෑන්ස් කියන එකට අයිතිවන්නේ ඒකාබද්ධ අරමුදල පමණයි කියන මතය තමයි මහ බැංකුව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවට. මේ ඉතාම සාවද්‍ය මතයක්. මේක සම්බන්ධවත් නිසි අර්ථකථනයක් ලබා ගත්තේ නැත්නම් අනාගතයේ පාර්ලිමේන්තුව මහ බැංකුව එක්ක කරන ගනුදෙනුවලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ අපි නීතිපතිවරයාගෙන් නිර්දේශයක් ලබා ගත්තොත් ඒක අර්ථකථනයක් ලබා ගත්තොත් හොඳයි කියලා අපි ඒ දෙක කරා. ඉතින් එතන කිසිම ගැටලුවක් නැහැ. ප්‍රධානම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රාජ්‍ය මුල්ලි පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව. මහා බැංකුව ස්වාධීන කියලා වැටුප් වැඩි කරගන්න නෙමෙයි. දේශපාලන බලපෑමකින් තොරව මහා භාණ්ඩාගාරයේ බලපෑමෙන් තොරව ස්වාධීනව මුල්ලේ කටයුතු කරගෙන යන්නේ. එකම ආයතනයයි අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ තමන්ට ඕන විදිහට පඩි වැඩි කරගන්න පුළුවන් කියලා. ඉලෙක්ෂන් කමිෂන් එක විතරයි. ඒතකොට සෙන්ට්‍රල් බැංක් එක ගැන සදානක් නැහැ. සෙන්ට්‍රල් බැංක් එක තමන්ට ඕන විදිහට පඩි වැඩි කරගන්න අරමුණක් තිබ්බට ඒක ව්‍යවස්ථාවේ දානවා. නමුත් දැම්මේ නැහැ. ව්‍යවස්ථාව බැලුවම එක ආයතනයයි තියෙන්නේ. අනිත් සියලු ආයතන පාර්ලිමේන්තුවට යටත්. එක පැත්තකින් මේක ස්වාධීන කරේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව රටේ මූල්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න. ඒ අයට ස්වාධීනත්වයක් ලබා දුන්නේ නැහැ. 70%ක් පඩි වැඩි කරගෙන රටේ සෙසු රාජ්‍ය නිලධාරීන්ටයි රටේ පොදු ජනතාවටයි බෙල්ට් එක ටයිටන් කරන්නයි කියන්නේ. බඩපටි තද කරගන්න කියන්නේ. අර ට්‍රූමන් ජනාධිපතිතුමා කිව්වා ද බක් ස්ටොප්ස් හියර් කියලා. වගකීම නතර වෙන්නේ මේ මගේ මේසේ උඩ. මේ මගේ ළඟ. දැන් මේ බෝලේ පාස් කරන්න නැතුව මං අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන කරුණා කරලා කොන්ද පණ තියෙන තීන්දුවක් අරගෙන මේ පඩි වැඩි කිරීම සම්පූර්ණයෙන්ම අහුසි කරා. ඒ ඇයි ඒ තීන්දුව ගන්නෙ නැත්තේ? ඒක ගන්න කොන්දක් නැද්ද? දැන් සුරාබද්දු දෙපාර්තමේන්තුව බොහොම වේගයෙන් සීග්‍රයෙන් දිගින් දිගටම රාබී 4 වර්ගයේ නව සුරාසල්ල ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරමින් යනවා. පානදුරේ අනගාරික ධර්මපාල පිළිරුව අභියස නව සුරාසලක් සඳහා බලපත්‍රයක් ලබා දීලා තියෙනවා. අනගාරික ධර්මපාලතුමා කියන්නේ මේ රටේ අමාත්‍යම සටනේ පුරෝගාමී. මීටර් 10යි තියෙන මේ දෙක අතර වෙනස. මේ ස්ථානයේ මේ සුරා බලපත්‍රය ලබා දීම වහාම සිටුවීමට අවශ්‍ය කටයුතු කරන්න ජයන්ත සමරේර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය මම මුදල් අමාත්‍යංශයට යොමු කළා. මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමාගේ සමාජික විසින් පත් කරන දෙයක්. අපි ඇත්ත කතා කරමුකෝ. දැන් හර්ෂඩි සිල්ව මැතිතුමා පත් උනේ එහෙම නෙවෙයිනේ. හර්ෂඩි සිල්ව මැතිතුමාව පත් කරේ ජනාධිපතිතුමාම ඇවිල්ලා. නැහැ කියනවද? ඕවා නිකන් එළියට සෙල්ලන්නේ. ඉතින් මේ පාරත් මේ කෝප් කමිටුවේ සභාපති පත් උනේ ජනාධිපතිතුමා ප්‍රමුඛ උපතුමල්ලගේ ආශිර්වාදයෙන්. ඒක තමයි ඇත්ත. එතුමා පත් කරේ අපේ ඡන්දේ. ඒ වෙලේ ඡන්දයක් ඉල්ලුවා දෙන්නා ඉදිරිපත් උනේ. දෙන්නා එක්කනේ පත් කරා. එතකොට දැන් පත් කරන පත් එක්කනා හොඳ නැහැ කිව්වොත් එමේ ඒගොල්ලෝ අයින් වෙන පාරට අපි අයින් කරනවද? හොඳයි කරුමන්ත. මෙතන යන්න. දැන් 40 තැන්දරිය නිසා මට කන්නඩ දෙකක් පාවිච්චි කරන්න වෙයි පොඩි අංකේ පොඩ්ඩක් එහෙමේ වුණා. මේ පාර්ලිමේන්තුවේ කවදාවත් කෝම් කපිටුවට පත් කරපු අය අයින් වෙලා නැහැ. හැබැයි මේ එක්කෙනා දෙන්න තුන්දෙනා හතරදෙනා දැන් මං හිතන්නේ මම විතරක් දන්නා ඉතුරුලා දෙන්නේ. මම තාම අයින් වුණ නැත්තේ තාක්ෂණික හේතුවක් හින්දා. මේක අපේ සමස්ත පාර්ලිමේන්තුවට හොඳ දෙයක් නෙමෙයි. ආණ්ඩු පක්ෂයේ තීන්දුවක් අරගෙන ඒ සභාපතිවරයා පත්තුරු සභාපතිවරයාට ඉල්ලාස්සලා විපක්ෂයට දෙන්න බැයි නම් වෙන පිළිගත හැකි අවම පිළිගැනීමක් කර පිළිගන්න පුළුවන් පුද්ගලයා සභාවට පත් ගන්න මම ඒ නිසා කියනවා යනවා නම්
අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියලා. හොඳයි බොහොම ඉස්සේ.